ගීතා කුමාරසිංහ මැතිතුමියනි, දකුණු පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරාල මැතිතුමනි, හිටපු පළාත් සභා අමාත්‍ය ඒ.ජී.සී. පියසිරි මැතිතුමනි, සිසිර කුමාරරත්න මැතිතුමනි, චම්ලි විතානාච්චි, ඉසුරු දොඩංගොඩ පළාත් සභා මන්ත්‍රීවරුනි, ප්‍රාදේශීය සභාවල සියලුම මහජන නියෝජිතවනි, කලාකරුවනි, රණවිරුවනි, එවැගේම හබරාදු ආසනේ ඉමදුව දේශප්‍රේමී තමුන්නාන්සේලාගෙන් අවසරයි. අපි මේ රටට සාමය ස්ථාවරත්වය එදා ගෙනාවා පමණක් නෙවෙයි, අපි අවුරුදු 30ක් මේ රටේ තිබුණු ත්‍රස්තවාදය පරාජය කළා පමණක් නෙවෙයි, නැවතත් ඒ ත්‍රස්තවාදය මේ රටේ හිස ඔසවන්නට ඉඩ නොතබා අපි ආරක්ෂක වැඩපිළිවෙලක් ඒ යුද්ධයට පස්සේ ඇති කළා. මේ රටේ තියෙන බුද්ධි අංශ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ බුද්ධි අංශ එකතු කළා, වගේම අන්තවාදී ත්‍රස්තවාදය පිළිබඳව ඒවා සොයා බලන්නට විශේෂ ඒකකයක් ඇති කළා, ඒ නිලධාරීන්ට විශේෂ පුහුණුවක් දීලා අපි ත්‍රස්තවාදය මේ රටේ පාලනය කළා. බුද්ධි අංශ සමාජිකයන් අභූත චෝදනා නගලා ඔවුන්ව හිර කරා. ඒ වගේම රණවිරුවන් විදේශ සම්මුති ඇති කරලා ජාත්‍යන්තර අධිකරණවලට ගෙනියන්නට මඟ සලස්වා. මෙවැනි විජාතික බලවේගවලට යටවෙන විවිධ රාජ්‍ය නොවන ආයතන සංවිධානවලට යටවන ඇමති මණ්ඩලයක් තුල ජාතික ආරක්ෂාව, අපේ රටේ ආරක්ෂාව ස්වෛරීභාවය කවදාකවත් පවතින්නේ නැහැ. මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්නට පුළුවන් අපිට පමණයි කියන එක මේ අවස්ථාවේදී මම තමුන්නාන්සලාට තහවුරු කරනවා. ඒ වගේම තමුන්නාන්සලා දන්නවා මේ රටේ ජාතික ආරක්ෂාව ස්ථාවරත්වය ඉතාමත්ම වැදගත් ආර්ථිකයේ ඉහළට ගෙනියන්නට. අපි එදා මේ රටට සාමය ගෙනල්ලා ඊට පස්සේ විශාල සංවර්ධන වැඩපිළිවෙලක් අපි ගෙන ගියා. අධිවේගී මාර්ග, කාපට් මාර්ග, ගුවන් තොටුපළවල්, ඒ වගේම වරායවල්, වගේම ආසියාවේ විශාලතම ලෙස සංවර්ධනය වුණු නගරය හැටියට කොළඹ, මේ සෑම සංවර්ධනයක් අපි ආරම්භ කරපු ව්‍යාපෘති එදා මේ රජය ආවට පස්සේ නතර කරා. ඒ නතර කරාම ඒ ව්‍යාපාරවලට සම්බන්ධ වෙච්ච කොන්ත්‍රාත්කරුවන්, ව්‍යාපාරිකයන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් මේ අයගේ ව්‍යාපාර කඩා වැටුණා. ඒ හරහා ඍජුවම සම්බන්ධ වුණු රැකියා ලක්ෂ 4ක් පමණ අහිමි වුණා. මෙතනින් තමයි ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තේ. ඒ අය කිසිම ශේෂ්ත්‍රයක සලසුමක් තිබුණේ නැහැ. ඒ සලසුම් ක්‍රියාත්මක කරන්නවත් කණ්ඩායමක් හිටියේ නැහැ. නමුත් අපි තමුන්නාන්සේලාට පැහැදිලි සලසුමක් මේ ආර්ථිකය ගොඩගන්නට අපි ඉදිරිපත් කළා. පසුගිය අවුරුදු ගණනාව තුල මේ රටේ බුද්ධිමතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන් මේ අය සම්බන්ධ කරගෙන ඔවුන් මේ තිබෙන ප්‍රශ්න පිළිබඳව අධ්‍යයනය කළා, ඒවට විසඳුම් සකස් කරලා ඒ ප්‍රතිපත්ති මාලාව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ.
මේ ප්‍රතිමත්ති මාලාව තුල අද වැවිලි කර්මාන්තේ වේවා කෘෂි කර්මාන්තේ වේවා අනිකුත් කර්මාන්තවල වේවා මේ සංචාරක ශේෂ්ත්‍රයේ වේවා මේ සෑම අංශයක් ගැනම අපි පැහැදිලි දැක්මක් අපිට තිබෙනවා අපි ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් කණ්ඩායමක් අපිට ඉන්නවා මේ රජය කෘෂි කර්මාන්තය ගැන කිසිම තැකීමක් කළේ නැහැ එදා පෝරසානාධාරයත් සමග අපි සාලින් ස්වයංපෝෂිත වුණා නමුත් අපි නැවතත් සහල් පිට රටින් ගෙනෙන යුගයකට ආවා අපේ රජය සෑම විටම කෘෂි කර්මාන්තයට ප්‍රමුඛත්වයක් දෙන රජයක් වෙනවා ඒකින්ද තමයි අපි පොරොන්දු වුණේ මේ පොහොර සානාධාරය නොමිලේ ලබා දෙන්න ඒ වගේම ගොවිනය කපා හරින්න ඒ අය වගේම කෘෂි කර්මය හා සම්බන්ධ කෘෂි කර්මාන්තය හා සම්බන්ධ සියලුම කර්මාන්තවලට බදුසාන ලබා දෙන්නට මේ හරහා අපිට ගොවියා නැවතත් දිරිමත් කළා ඒ පුරන් වුණු කුඹුරු නැවත අස්වද්දරන්ට මේ රට සාලින් ස්වයංපෝෂිත කරන්නට ආහාර සුරක්ෂිතභාවය ස්ථීර කරන්නට තමයි අපි මේ සහන මල්ලක්ම පොරොන්දු වුණේ අපි මේ සෑම පොරොන්දුවකම පිටිපස්සේ යම් අරමුණක් තිබෙනවා දර්ශනයක් තිබෙනවා ඒ වගේම තමුන්නාන්සල දන්නව වැවිලි කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා අර ගුණාත්මක භාවයෙන් අඩු තේ මෙරට ගෙනල්ලා අපේ ගුණාත්මක භාවයෙන් වැඩි තේ සමග කවලම් කරලා අපනායන කිරීම හරහා අපේ තේ දළුව අපේ තේවල මිල ලෝක වෙළඳ පොලේ අඩු වුණා අපේ තේ තමයි ලෝකේ ඉහළම තැන තිබුණු තේ අද ඒක හතරවෙනි තැනට වැටිලා අපේ රජයක අපේ යුතුකම තමයි මේ තේ කර්මාන්තේ ආරක්ෂා කර ගැනීම. අපි මේ පිටරටින් ගේන බාල ගුණාත්මකභාවයෙන් අඩු තේ සම්පූර්ණයෙන්ම නතර කරනවා. අපේ ශ්‍රී ලංකාවේ තේ වලට වෙළඳ පොලක් ලබා ගැනීම සඳහා අපි රජය මැදිහත් වෙනවා. මේක තමයි රජයකින් කළ යුත්තේ. එදා සිලෝන් ටී කිව්වම ලෝකේ ඉහළම තේ වර්ගය වුණා. අපි නැවතත් මේ වෙළඳ පොළ ලබා ගන්නට ඕන. ඒ හරහා තමයි අපිට ඉහළ මිලක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ හරහා තමයි කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ තේ වතු හිමියන්ට හොඳ මිලක් ලබා ගන්නට පුළුවන් වෙන්නේ. ඒ හරහා තමයි මේ වැසී ගිය තේ කර්මාන්ත ශාලා නැවත ප්‍රතිසංස්කරණය කළා ආරම්භ කරන්නට පුළුවන් වන්නේ. ඒ වගේම සියලුම භෝග වර්ග විවිධ භෝග වර්ග ගම්මිරිස් මෙවැනි භෝග වර්ග වලට එදා තිබුණු මිල සම්පූර්ණයෙන්ම නැති වුණා. ලාභ භෝග වර්ග පිට රටින් ගෙනල්ලා නැවත ප්‍රතිආපනය කරන කිරීම නිසා මේව කිසිම දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීම කෘෂි කර්මාන්තේ ආරක්ෂා කර ගැනීම පිළිබඳව කිසිම අවබෝධයක් නැතුව මේ රජය ක්‍රියා කරපු නිසා තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපි ඒ වගේම අපිට හැකියාව තියෙනවා අද ලෝකේ මේ ආසියාව තමයි ලෝකේ දියුණුවනම ආර්ථිකයතින් දියුණුවනම රටවල් තියෙන්නේ. ඉන්දියාව ඉඳලා චීනය දක්වා මේ තියෙන සියලුම රටවල් අද ආර්ථිකයතින් ඉතාමත් ඉහළ තත්ත්වයක තියෙනවා. මේක අපේ රට ඒ තැනට ගෙන යන්නට හොඳ අවස්ථාවක්. මේ රටවල් මේ තත්ත්වයට විශේෂයෙන්ම ඇවිල්ලා තිබෙන්නේ තාක්ෂණය මුල් කරගෙන. අපි මේ තාක්ෂණය මුල් කරගෙන අපේ ආර්ථිකය සකස් කළොත් අපිට පුළුවන් විශාල රැකියා ප්‍රමාණයක් උත්පාදනය කරන්නට. අපේ රටේ බුද්ධිමතුන් ඉන්නවා. අපේ විශේෂයෙන්ම අපේ තරුණ පරපුර
අද මේ අධ්‍යාපන ක්‍රමයේ වැරද්ද නිසා අතරමං වෙලා තිබෙනවා. අපිට පුළුවන් කමක් නැහැ. අද ලක්ෂ දෙකක් පමණ උසස් පෙළ ඉඳගත්තම සමත් වුණාම එයින් 35,000ක් පමණයි විශ්වවිද්‍යාලවලට යන්නේ උසස් අධ්‍යාපනය ලබන්නේ. ඔවුන් එතන අතරමං වෙනවා. ඒ වගේමයි සාමාන්‍ය පෙළ සමත් වෙලා. නමුත් මේ අයව විශේෂයෙන්ම උසස් පෙළ සමත් වෙන ඒ සියලුම ශිෂ්‍යයන්ට අපි අවස්ථාව දෙන්නට ඕනේ විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය ලබා ගන්නට. හරි පාඨමාලාව හදාරන්නට. මෙන්න මේ හින්දා තමයි අපි අපේ රජයක් යටතේ පළවෙනි වසරේ ඉඳලම විශාල අධ්‍යාපනයේ වෙෂමෙන් විශාල මුදලක් අපි ආයෝජනය කරන්නේ. මේ අයව පහසුවෙන්ම කලාංශයෙන් ඉගෙන ගත්ත අය පවා මාස 6ක් අවුරුද්දක් ඇතුළත මේ තාක්ෂණ අංශයේ රැකියාවලට පුහුණු කරන්නට ලෙහෙසියෙන්ම පුහුණු කරන්නට පුළුවන්. අද තොරතුරු තාක්ෂණයෙන් පරිගණක තාක්ෂණයේ යෙදලා ඉන්න සමාගම් වලින් ඩොලර් බිලියනක පමණ විදේශ විනිමයක් මේ රටට ගෙන එනවා. නමුත් මේ අය සමග සාකච්ඡා කරාම ඒ අය පවසනවා අපිට ඩොලර් බිලියන 3ක් එහෙම නැත්නම් 5ක් දක්වා මේ ගණන වැඩි කරන්නට පුළුවන්. හැබැයි ඒ අයට අවශ්‍ය නිපුණත්වයෙන් හෙබි ශ්‍රම බලකායක්. මෙන්න මෙතන තමයි රජය මැදිහත් වෙන්නට ඕන. මෙන්න මේ ශ්‍රම බලකාය තමයි රජය සූදානම් කරලා දෙන්නට ඕන. ඉතින් මෙන්න මේ දැක්ම අපි ක්‍රියාත්මක කළොත් අපිට පුළුවන් මේ තරුණ පරපුර අපේ අනාගතය අතරමං නොවි ඔවුන්ගේ ජීවත් වෙන්නට පුළුවන් සුදුසු වේතනයක් ඇති රැකියාවන් වලට යොමු කරවන්නට. මේක තමයි අපේ බුද්ධිය මුල්ලුණු ආර්ථිකය ඉදිරියට ගෙන යන මඟපිළිවෙල. ඒ වගේමයි අනිත් ක්ෂේත්‍රවල අපි තාක්ෂණය ගෙනෙන්නට ඕන. කෘෂිකර්මාන්තයට අපි තාක්ෂණය ගෙනෙන්නට ඕන. ඒ හරහා තමයි ගොවියාව දියුණු කරන්නට පුළුවන්. ගොවියාගේ ආදායම වැඩි කරන්නට පුළුවන්. නැත්නම් හැමදාම ගොවියා දුප්පත්. නමුත් තාක්ෂණය හරහා අපිට පුළුවන් ගොවියා ව්‍යවසායකෙක් කරන්නට. මේක තමයි අපි කළ යුත්තේ. අපි ආහාරවලින් ස්වයංපෝෂිත විය යුතුයි. අපි ආහාර සුරක්ෂිතභාවය කරගන්නට ඕන, රැක ගන්නට ඕන අපේ රට. ඉතින් මේ රටේ ආර්ථිකය ගොඩ ගැනීමට වේවා, මේ රට සුරක්ෂිත කිරීම වේවා, කරන්නට පුළුවන් අභියෝග වලට මුහුණ දීලා අභියෝග ජයගත්ත අපිට තමයි මේ කාර්ය කරන්නට පුළුවන් වෙන්නේ කියන එක තමුන්නාංශලා කියන්නට ඕනේ. තමුන්නාංශලා එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි හැමදාමත් විශ්වාසය තිබ්බා. මම තමුන්නාංශලා අද මා කෙරෙහි විශ්වාසය තියන්න, තමුන්නාංශලාගේ යුතුකම ඉෂ්ට කරන්න, මම මගේ යුතුකම වන සුරක්ෂිත රටක් සහ සෞභාග්‍යමත් රටක් අභිමානවත් දේශයක් තමුන්නාංශලාට ලබා දෙනවයි කියන සාතිකය ලබා දෙමින් තමුන්නාංශලාට ජය වේවා, මව්බිමට ජය වේවා, සුබ රාත්‍රියක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.